එකෙක්කෙනාගේ හයිය පෙන්න ගැනීම කියන්නේ මේක මේ අර බොක්සිං වලල්ලක් මැද්දෙ කරන බොක්සිං ක්‍රීඩාවක් නෙමෙයි. මේ පක්ෂ දේශපාලනයක්. මේක පක්ෂය කියලා කියන්නේ පාක්ෂිකයාගේ සහ අනාගත දේශපාලන පිළිබඳව විශාල හරයක් තියෙන බරක් තියෙන කාර්යයක් තමයි පක්ෂක දේශපාලන කටයුතු කියලා කියන්නේ. ඒක ලඝු කරන්න බෑ මේ පුංචි පුංචි කාරණා වලට. ඒ නිසා පක්ෂයේ බෙදීම නෙමෙයි අපේ වගකීම වෙලා තින්නේ මේ පක්ෂයේ වෙන් වෙච්ච පක්ෂයේ නැවත වතාවක් එක පොදියට ගැනීම. ඒ නිසා තමයි අපේ ආරම්භයේ ඉඳන් අපි ගත්ත පණිවිඩයක් තියෙනවා මහගෙදර දොර විවෘතයි කියන කාරණා. දැන් මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ පොළොන්නරුවේ ප්‍රදේශයේවත් මේ රැලිය තියාගෙන බැරි මට්ටමද්දදී නෑ ඒක අපි එතුමායන් අහන්න ඕනේ කාරණාවක්. ඒක අපෙන් අහන්න එපා. මොකද ඒ වගේ පුංචි දෙනකට ලඟු කරන්නත් එපා. මොකද මේක අධිකරණේ කාරණාවක් තියෙන නිසා මං හිතන්නේ මේ සියලුම පාර්ශවවල වගකීම වෙන්න ඕනේ එකිනෙකාගේ හයිය පෙන්න ගැනීම නෙමෙයි, මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු කිරීම තමයි මේ සියලු පාර්ශවයන්ගේ වැඩකටයුතු වියුක්තිය. ඒ නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා විදිහට නිමල් සිරිපාදසිල්ල මැතිතුමා අපි පවත්වපු දෙවැනි දේශපාලන මණ්ඩලයේදී ගත්ත විශේෂම තීන්දුව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු කිරීම සඳහා අපේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් අපේ මහින්ද අමරවිර මැතිතුමත් භාණ්ඩාගාරික ලසන්තලගේ වන්න මැතිතුමත් ඒ වගේම මාධ්‍ය ලේකම්වරයා විදිහට වීර කුමාර චානායක මැතිතුමත් වැඩබලන ලේකම්වරයා විදිහට මමත් අපි කණ්ඩිකෙන් කමිටුවක් පත් කළා. මේ බෙදිච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු කරන්න අවශ්‍ය කරන වැඩසටහන එහෙම නැත්නම් වැඩපිළිවෙල සූදානම් කරන්න කියන එක. ඒ සඳහා අපි සාකච්ඡා කරමින් යනවා සහ වැඩපිළිලක් ඉතාමත් කෙටි කාලයක් තුළ අපි ඉදිරිපත් කරන. මොකද වගකීම තියෙන්නේ එක එක්කෙනාගේ හයිය පෙන්න ගැනීම කියන්නේ මේක මේ අර බොක්සිං වලල්ලක් මැද්දෙ කරන බොක්සිං ක්‍රීඩාවක් නෙමෙයි. මේ පක්ෂ දේශපාලනයක්. මේක පක්ෂය කියලා කියන්නේ පාක්ෂිකයාගේ සහ අනාගත දේශපාලන පිළිබඳව විශාල හරයක් තියෙන බරක් තියෙන කාර්යයක් තමයි පක්ෂක දේශපාලන කටයුතු කියලා කියන්නේ. ඒක ලඝු කරන්න බෑ මේ පුංචි පුංචි කාරණා වලට. ඒ නිසා පක්ෂයේ බෙදීම නෙමෙයි අපේ වගකීම වෙලා තින්නේ මේ පක්ෂයේ වෙන් වෙච්ච පක්ෂයේ නැවත වතාවක් එක පොදියට ගැනීම. ඒ නිසා තමයි අපේ ආරම්භයේ ඉඳන් අපි ගත්ත පණිවිඩයක් තියෙනවා මහගෙදර දොර විවෘතයි කියන කාරණා. මහගෙදර දොර විවෘතයි කියලා කියන්නේ අපි මේ පක්ෂය ශක්තිමත් කරන්න අවශ්‍ය කරන වැඩිපළවල තමයි අපි දැන් සූදානම් වෙන්නේ. මේ ඇත්තටම නායකයෙක් නැතුව මේක ගොඩනගන්න පුළුවන්ද? නෑ, නායකයෙක් නැතුව නෑ, නායකයෙක් ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වෙන්නේ නිමල් සිරිපාදසිල්ල මැතිතුමා. ඉතින් ඔබතුමාලට එක කාරණයක් විතරක් මං කියන්නම් සහ මතක් කරන්නම්. දැන් අවසාන දවස් කීපෙදී ඒගොල්ලෝ පත් කරපු වැඩබලන සභාපතිවරයා විදිහට විජේදාස රාජපක්ෂ මැතිතුමාටත් ඒ වගේම වැඩබලන ලේකම්වරයා විදිහට සාර්ථක දුෂ්මන්ත මැතිතුමාගෙත් සඳහා උසාවියෙන් වාරණ නියෝගයක් ලැබෙනවා. හැබැයි අපි නිමල් සිරිපාදසිල්ල ජ්‍යෙෂ්ඨ උපසභාපතිතුමාව වැඩබලන සභාපතිවරයා බවට අපි පත් කරගත්තේ අප්‍රේල් මාසේ 8 වෙනිදා. අද වෙනකොට දින 22ක් ගත වෙලා තියෙනවා. හැබැයි ඒක කවුරුත් සමාජයේ ඉදිරියේ නැහැ කියලාත් නැහැ, මාධ්‍ය ඉදිරියේ නැහැ කියලාත් නැහැ, ඒ වගේම අධිකරණයේ ඉදිරියේ අභියෝග කරලත් නැහැ. ඒ කියන්නේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයෝ දෙන්නෙක් නැහැ, ඉන්නේ එක නායකයයි. වැඩබලන නායකයා විදිහට නිමල් සිරිපාදසිල්ල මැතිතුමා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන නායකවරයා. ඒ අනුව තමයි අපි දේශපාලන පක්ෂයේ විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි වැඩ කරගෙන යන්නේ. ඔව්. එතකොට රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කියනවා. එතකොට සජිත් ප්‍රේමනන්ද මහත්මයා කියනවා, ජවි ප්‍රාන්ත කුමාරතුමා. ඉතින් ඔබතුමාලා අපේක්ෂකයා එතකොට නිමල් සිරිපාල මහත්මයා වෙයිද ඉදිරියේ? නැහැ, ඉතින් ඔබතුමාලා ඒ ගැන බලාපොරොත්තුවක් තියාගන්නේ හොඳයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ මේ රටේ ඉතිහාසයේ වැඩිම රාජ්‍ය නායකයෝ හදපු ප්‍රධාන පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සංධාන තමයි පහුගිය කාලේ වැඩිම ප්‍රමාණයක් මේ රටේ රාජ්‍ය නායකයෝ සහ ආණ්ඩු බලය හැසිරුවේ. ඒ නිසා ඉදිරියේදී ඔබතුමාලාට එහෙම බලාපොරොත්තුවක් තියෙන එක ගැන අපි සතුටු වෙනවා. මොකද අපේ තරමුණ වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ තියෙන දැවැන්තම ප්‍රබලම පක්ෂයේ විදිහටත් සන්ධානයේ විදිහටත් ඒ වගේම තීරණාත්මක සාධකය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත් කිරීම තමයි අපේ වගකීම. දැන් කුඩා පක්ෂ පවා මැයිදින සමරද්දී නිදහස් පක්ෂය වගේ මැයිදිනයක් නැති වෙන එක ලොකු ගැටලුවක් නෙමෙයිද? නෑ, මෙහෙමනේ. දැන් අපි හැමදාම
හැමදාම එකම විදිහට වැඩ කටයුතු කරලා හරියන්නේ නැහැ. අපි දේශපාලන ගැටලුවක් හෝ අධිකරණ කාරණයක් තියෙනකොට අපි ඒවට හිස නමන්න වෙනවා. මොකද අපිට පුළුවන් කමක් නැහැ අධිකරණයේ කටයුත්තක් තියෙන මොහොතක ඒ අධිකරණයට නොගැලපෙන ක්‍රියා කිරීම නීත්‍යානුකූලව කටයුතු කරන අයගේ වගකීමක් නෙමෙයි. හැබැයි නීත්‍යානුකූල නොවන විදිහට වැඩ කරන අයට ඒගොල්ලන්ට සමහරලාට නීතිය ගැන හිතන්නේ නැතුව අධිකරණය ගැන හිතන්නේ නැතුව සමහරලාට වැඩ කරන්න පුළුවන්. අපිට ඒ අධිකරණ ක්‍රියාමාර්ගත් එක්ක වැඩ කටයුතු කරන්න වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැදිනයක් නැහැ කියලා තමයි දැන් කියන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති මැදිනේ සමරනවා. නමුත් අපි දේශපාලන රැස්වීමක් අර මැදිනේ මුවාවෙන් කරන දේශපාලන රැස්වීමක් අපි කරන්නේ නැහැ. විහාර මහදේවකේ උදේ 10ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති මැදිනයක් පවත්වනවා. දැන් ඔබතුමාලගේ හිටපු නායකතුමා රට දාලා යනවා කියලා කියනවා. ඒක මොකද ඒ ගැන හිතන්නේ? ඒක නම් දන්නේ නැහැ. තුමන් අහන්නේ ඒක. හරිනේ. මෙදී යනවා කියලා කිව්වොත් යන්නේ. ඔබතුමාගේ මතය මොකද කියන්නේ? කොරියා යනවා කියලා කියන්නේ? වාඩිලා කියලා. ඔබතුමා දන්නවා කියලා පොඩ්ඩක්. නෑ නෑ.